අද මං හිඳින්න රසට උයන මෑකරල් වෑංජනයක් තමයි හදන්න යන්නේ. එහෙනම් බලන්නකෝ රතු මෑ රසට උයන හැටි. මෙතන රතු මෑකරල් ග්‍රෑම් 400ක් තියෙනවා. මම මේ ටික සෝදගෙන තියෙන්නේ. මෑකරල් කඩන්න කලින් සෝද ගන්න ඕනේ. මේක බටේ වගේ නිසා කැඩුවට පස්සේ සීදුවොත් ඇතුළට වතුර ගිහිල්ලා මෑකරල් දිය රස වෙන්න පුළුවන්. මෑකරල් ටික මේ වගේ දෙපැත්ත කඩලා පොඩි කෑලි වලට කඩා ගන්නවා. ඒ කඩන ගමන් කෙඳි තිබුණොත් අපිට අයින් කරගන්න පුළුවන්. ටිකක් මහත කරල් වල තමයි කෙඳි තියෙන්නේ. හීනි මේවා ගෙනන් කෙඳි නැහැ. මේ වගේ කඩා ගන්නවා. මම මේ විදිහට මෑකරල් ටික ඔක්කොම කඩා ගත්තා. දැන් මම ඒකට පහේ එකතු කර ගන්නවා. කහකුඩු තේ හැඳි භාගයක් දානවා. ලුණු කුඩු තේ හැඳි එකක් විතර දා ගන්නවා. තුන පහ කුඩු තේ හැඳි එකක් දානවා. මිරිස් කුඩු මං තේ හැඳි භාගයක් වගේ තමයි දාන්නේ. මේකට මං කැලි මිරිසුත් එකතු කරන නිසා. දැන් මේ ටික පොඩ්ඩක් මිශ්‍ර වෙන්න කලවම් කර ගන්නවා. දැන් මම මේ වගේ මැටි වළඳකට එළවලු තෙල් ටිකක් දා ගන්නවා. තෙල් රත් වෙනකොට ඒකට මං අබ ටික එකතු කරලා කුරුඳු පොතු කෑල්ලක් දා ගන්නවා. ඒත් එකම කරපිංචා ටිකක් දාලා බී ලුණු අමු මිරිස් සුදු ලුණු මේ ඔක්කොම දාලා තෙම්පර අඩු කර ගන්නවා. ඊළඟට උලුහල් ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. උම්බලකට ටිකකුත් එකතු කරාම හරි රසයි. මේ විදිහට කලවම් කරලා කෑලි මිරිස් මේස හැන්දකුත් දාලා ඒත් එක්කම මෑකරල් ටිකත් එකතු කර ගන්නවා. මෑකරල් තැම්බෙන්න වතුර දාන්න අවශ්‍ය නැහැ. මේක තෙලින්ම තෙම්පරාදු කරලා මිටි කිරි ටිකක් එකතු කරාම තමයි ගොඩක් රස. දැන් මං තක්කාලි කෑලි ටිකත් මේ විදිහට උඩින් දාලා මේක පොඩ්ඩක් වහලා තිනවා තැම්බෙන්න. මේකට තෙල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තක්කාලි ටික කරපු නිසා මේ වෑන්න උනන වතුර වලින් ඉක්මනින් මෑකරල් ටික තැම්බෙනවා. දැන් විනාඩි 10කට පස්සේ මෑකරල් ටික තැම්බිලා තියෙන්නේ. මම මේකට හොඳ උකු පොල් කිරි ටිකක් එකතු කර ගන්නවා. මේකට පොල් කිරි ගොඩක් දාන්නේ නැහැ. තෙම්පරාදු වුණාට පස්සේ මිටි කිරි පොඩ්ඩක් දාලා හිඳෙන්න හදාගත්තාම තමයි රස. මේ කිරි ටිකක් තව හිඳව ගන්න ඕනේ. ඒ නිසා මම තව පොඩ්ඩක් වෙලා වහලා තියෙනවා. දැන් පියන ඇරලා හොඳින් කලවම් කරලා ලිප ඔෆ් කරලා මේක ටිකක් වෙලා ලිප උඩම තියලා තිබ්බහම කිරි හිඳිලා මේ වගේ තෙල් පෑදිලා තියෙනවා. ඉතින් මෑකරල් වෑංජනේ මේ වගේ හිඳෙන්න හදාගත්තාම හරිම රසයි. ලිප උඩම තිබ්බහම අපිට උණුවෙම දීසියට බෙදා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ රසවත් රෙසිපියකින් නැවතත් හමු වෙමු.